ආයුබෝවන්. මීට වසර 136කට පෙර ආරම්භ කරපු ආනන්ද මාතාව තුළ ප්‍රථම විදුහල්පතිවරයා වුණේ CW ලෙට් බීට මැතිතුමන්. එතුමන්ගේ සිට අද දක්වා ආනන්දය තුළ විදුහල්පතිවරුන් 26 දෙනෙක් ආනන්දයට නායකත්වයේ ලබා දීලා තිබෙනවා. වර්තමානයේදී ආනන්දයට නායකත්වයේ ලබා දෙන්නේ ගරු විද්‍යාලාධිපති ලාල් දිසානායක මැතිතුමන්. එතුමන්ව අපි සම්බන්ධ කරගත්ත ආනන්දය සංගරාවේ මෙවර විශේෂ සමුක සාකච්ඡාවක් සඳහා. ගරු විදුහල්පතිතුමනි, මා පළමුවෙන්ම දැනගන්න කැමතියි ඔබතුමන්ගේ කුඩා අවධිය පිළිබඳව. මම ඇත්තටම රාජාංගනය ප්‍රදේශයේ අංගමුව කියන ග්‍රාමයේ ඉපදිලා මහා ප්‍රාථමික අධ්‍යාපනයේ අංගමුව යහේ මහාවිද්‍යාලය ලැබලා ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වෙලා මහා විජය මධ්‍ය විද්‍යාලයේ මම උසස් අධ්‍යාපන කරේතු කියන විශ්වවිද්‍යාල ප්‍රවේශතාක අධ්‍යාපන කරේතු හදාරලා තියෙනවා. අපි හැමෝටම පොඩි කාලේ හීනයක් තියෙනවා. ඔබතුමන්ටත් ඒ වගේ පොඩි කාලේ තිබ්බ හීනයක සාර්ථකත්වයේද අද මේ ආපු ගමන් මග? ඇත්තෙන්මකොත් හැමෝටම කුඩා කාලේ හීන තියෙනවා. මගේ කුඩා කාලේ තිබ්බ සිහිනේ තමයි ශිෂ්‍යත් විභාගයෙන් සමත් වීම. ඒ සමත් වුණෙන් පස්සේ ඇත්තටම දිස්ත්‍රික් අධ්‍යාපන කාර්යාලයේදී මගේ උමනාවක් තිබ්බා පරිපාලන ශාස්ත්‍රය මගේ ශාස්ත්‍රය වෙයි කියලා. මොකද ඒ වෙනකොට මම මගේ විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායක ධුරය දක්වා ඊළඟට ශිෂ්‍ය බට ඊළඟට ස්කවුටින් වගේ ඒ වගේම ශිෂ්‍ය සමිති සමග රාශියක කටයුතු කරා. ඒ තුළ මට විශ්වාසයක් තිබුණා පරිපාලන ශාස්ත්‍රය වගේ ශාස්ත්‍රයකට සුදුසුයි කියලා. විශ්වවිද්‍යාල අධ්‍යාපනය හැදෑරීමේදී මගේ අධ්‍යයන කටයුතු කරේ අධ්‍යාපන ශාස්ත්‍රයේම අධ්‍යාපන වේදී උපාධිධාරියෙක් මම. මේ කාල තුලත් මම විශ්වවිද්‍යාල විවිධ ක්‍රියාකාරණ සම්බන්ධ වෙලා හිටියා. ඊට පස්සේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ කියන්නේ උපාධිය ලබා ගත්තාන් පස්සෙ මම විශ්වවිද්‍යාලයේ වෘත්තීය මාර්ගෝපදේශන අනුශාසකවරයා විදිහට ඒ වගේම විශ්වවිද්‍යාලයේ උපාධිධාරි පදනම කළමනාකරු විදිහට කටයුතු කරලා තියෙනවා. ඒ කටයුතු කරන් පස්සේ මම විවෘත තරඟ විභාගයෙන් 2005 වර්ෂයේදී අධ්‍යාපන පරිපාලනයට සම්බන්ධ වෙනවා. එතනදී ටික කාලක් මම සැලසුම් මාසයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙක් විදිහට අධ්‍යාපන අමාත්‍යාංශයේ කටයුතු කරමින් සිටියේ තමයි ආනන්ද විද්‍යාලයේ නියෝජ්‍යවරුත්ව පත්කම් ලබන්නේ. ඒ වගේම ඉන් අනතුර කෙටි කලක් රාජකාරී ආවරණයේ බාර විදුහල්පතිතුමනි කටයුතු කරා. ඊට පසුව මම සම්බන්ධ වුණා විභාග දෙපාර්තමේන්තු සහකාරී විභාග කොමසාරිස් කෙනෙක් විදිහට කටයුතු කළා. ඉන් අනතුරුව DS සේනායක විද්‍යාලයේ නියෝජ්‍යවරුත්වවරයා විදිහට කටයුතු කරා. ඊට පසුව ගම්පා බණ්ඩාරන විද්‍යාලයේ විදුහල්පතිවරයා විදිහට කටයුතු කරා. ඉන් අනතුරුව මතුගම අධ්‍යාපන කලාපයේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා කටයුතු කරා. ඊට පසුව ටික කලක් බස්නාහිර පළාතේ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අතිරේක පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයන් කටයුතු කරලා තියෙනවා. මට මතක විදිහට ඔබතුමන් 2006 වසරේ තමයි ආනන්ද විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරයා ලෙස පත්වන්නේ. 2006 කියන්නේ මේ රටේ නැවතත් යුද්ධය ආරම්භ වෙලා සක්‍රියව යන මොහොතක්. එදා අපිට මතකයි ආනන්දය ත්‍රස්තවාදීන්ගේ ප්‍රධාන ඉලක්කයක් බවට පත් වුණා. මෙන්න මේ අභියෝග ඇතුලේ ඔබතුමන් කොහොමද ආනන්ද ප්‍රජාව ආරක්ෂා කර ගනිමින් මේ සියලු දේවල් ඉදිරියට කරගෙන යන්න සැලසුම් සකස් කරේ? කොහොමද ඒ අභියෝග ඔබතුමන් ජයගත්තේ? ඇත්තට මේ කාලය ඉතාමත්ම ගැටලු කියන්නේ ඉතාමත්ම භයානක අවධියක් කියලා කිව්වොත් මම නිවැරදි. මොකද ඒ වෙලාවෙකොට අවස්ථාව වෙනකොට ආනන්ද විද්‍යාලයේ කීර්තිමත් විරුවන් තමයි මේ දේශයේ ඒ තිබ තස්තවාදී භීෂණය මේ රට මුදාගත්තේ. ඒ අවස්ථාවේදී ඍජුව හා වක්‍රව ආනන්ද විද්‍යාලයේ සම්බන්ධයෙන් ලොකු තර්ජනයක් ඒ කාලේ පැවතුණා. ඒ නිසා අපිට අපි ඒ වෙලාව ඒවකට විදුහල්පතිතුමනි කටයුතු කර බී අබේරත්න මහත්මා ඒ වගේම අනිකුත් සියලුම කණ්ඩායම් ඒ වගේ ආශිස් සංගමවල නිලධාරීන් පාස සමසමින්ද ලොකු උනන්දුවක් අවදානමක් දැරුව ඇත්තට විද්‍යාලය ආරම්භ ආරක්ෂා කර ගැනීම සම්බන්ධ විශේෂයෙන් අපේ දරුවන්ට කිසියම් ආකාරයක තර්ජනයක් ඇති වෙගෙන බය අපි හැමෝටම තිබුණා. ඒ නිසා අපි හැම වෙලාවෙම මේ සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරා. ඒ වගේම යුද්ධයේ ජයග්‍රහණය කරන වකවානුවට මට අවස්ථාව ලැබුණා රාජකාරී ආවරණයේ විදුහල්පතිවරයා වශයෙන් කටයුතු කරන්න. ඒ අවදි ඇත්තටම අපි මොන මොහොතේ මොන වගේ තර්ජනෙ මොන දෙන්න සිද්ධ වෙයිද කියන අවධානය අපිට තිබුණා. ඒ වගේම හැම වෙලාවම ආරක්ෂාව පළමු කොට සලකලා තමයි කටයුතු කළේ. ඒ සඳහා මට මතකයි දෙමව්පියෝ ආශිෂ්‍යෝ විශාල කැපකිරීමක් කරා.
වගේම පාසලේ ආරක්ෂාව වෙනුවෙන් දිවාරෑ නොබලා මේ අවට ප්‍රදේශ වශයෙන් පවා කටයුතු කළ බව මම දන්නවා. ඒ වගේම අපි පාසලට උදේම ඇවිල්ලා ඒ වගේම හවස වෙනතුරු පාසල ඉදගෙන මේ ආරක්ෂාව සම්බන්ධයෙන් සොයා බැලීම් කරා. ඒ වගේම ඒ රණවිරුවන්ගේ දරුවොත් මේ පාසලේ අධ්‍යයන කටයුතු කරා. ඒ දරුවන් සම්බන්ධයෙන් අපි පෞද්ගලික අවධානය යොමු කරව අවස්ථා තියෙනවා. ඒ වගේම ආදි විරුව කියලා කිව්වොත් මම නිවැරදි. ඔවුන්ගේ ඒ වීර ක්‍රියාකාරකම් පාසලෙන් අපි දකින්න කොට අපේ දරුවන්ගේ අභිමානයත් වැඩි වෙලා තිබ්බේ අතරම. ඒ අභිමානයත් අපි අර දරුවන්ගේ ආරක්ෂා කරා. ඒ වගේම මම සතුටු වෙනවා මේ යුද්ධයේ අවසානයේ මං හිතන්නේ ආනන්ද මෑණියන් ලැබපු කීර්තිමත්ම ඒ වගේම අනුගිභවණීය ජයග්‍රහණය තමයි මේ රට මේ තිබ වෙලා තිබ්බ ත්‍රස්තවාදී භීෂණිය මුදාගත් අවස්ථාව. ඒ මානසික මෙහෙයුමේ උරුමකාරෝ නායකයුනේ ආනන්දියන්. ඒ ගැන කිසිම විවාදයක් නැහැ. ඒ කීර්තිමත් ආනන්දයන් සියලු දෙනාම ඒ වගේම විශේෂයෙන් අධිකරු ජනාධිපතිතුමා ඒ වගේම හිටපු හමුදා ප්‍රධානී හරත් පොන්සක මැතිතුමාතුළු සියලුම ඒ රණවිරුවන් සම්බන්ධ කරගෙන අපිට පුළුවන් වුණා ඒවකට අධිකරු ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රධානත්වයෙන් පාසලේ මම හිතන්නේ අපි කාටත් අමතක නොවන ආකාරයේ විශිෂ්ට උත්සවයක් සැමරුමක් කරන්නට ඒ සඳහා මේ විද්‍යාලයේ ආදි විද්‍ය ආදි ශිෂ්‍යයන් ඒ වගේම දෙමාපියන් අත්වල බැඳගත් ආකාරය වගේ ගුරුවරු ඒ වගේම ඒවකට ඔබ වගේ අකුරු කරපු දරුවෝ ලබල දුන්නු දායකත්වය ඒ වගේම ඒ හිතවල තිබ්බ අභිමානය මට මේ පේනවා. ඒ වගේම මම ඉතාම සතුටු වෙනවා ඒ වගේ දෙයක් ආනන්ද විද්‍යාලයේ කරන්න මටත් අවස්ථාව ලැබීම සම්බන්ධයෙන්. මම හිතන්නේ ඒක ආනන්ද මෑණියන් ලැබපු කීර්තිමත්ම අවස්ථාවක් කියලා මම විශ්වාස කරනවා. වර්තමානයේදී ඔබතුමා ආනන්දයේ බාර ගන්නකොට මේ ලෝකයේම නැවතත් අභියෝගයකට මුහුණ දෙමින් සිටින කාලයක්. ඒ තමයි කොවිඩ් වසංගතය. ගරු විදුහල්පතිතුමනි, මේ කොවිඩ් වසංගතයේ කාලය තුල ඔබතුමන් කොහොමද සැලසුම් ක්‍රියාත්මක කරන්නේ දරුවන්ගේ අධ්‍යාපනය නගා සිටවන්නට? ඇත්තටම ආනන්දය කියලා කියන්නේ අපි හැම වෙලාවෙම අභියෝග හමුවේ නොසැලී හිටියන ත අභියෝග නිවැරදි ආකාරයෙන් කළමනාකරණය කිරීම තමයි අපේ කාර්යභාරය. ආනන්දය ආරම්භ වෙන්නේ අභියෝගාත්මක අවස්ථාවක. ඒ නිසා මේ කොවිඩ් වසංගතයත් එක්ක මම හිතන ආනන්දයට ලොකු වැඩසටහනක් තියෙනවා, ලොකු ක්‍රියාවලියක් තියෙනවා කරන්න. විශේෂයෙන් අපි දන්නවා අපි දැන් ඉන්නේ මේ නිව් නෝමල් සිටුේෂන් එක යටතේ, නව සාමාන්‍ය තත්ත්වය යටතේ. නව සාමාන්‍ය තත්ත්වය යටතේ අපිට අර අපි පැරණි පාසල් පසුබිමේ වාතාවරණය අපිට නැවත ලැබෙන සැහැණ කාලයක්යි. ඒ තුළ අපිට සිද්ධ වෙනවා ඇත්තටම මේ වර්තමානයේ මේ සම්මුඛව කරන පාසල් අධ්‍යයන ඔෆ්ලයින් ටීචින් ලර්න් ප්‍රොසෙස් එක වගේම අපිට ඔන්ලයින් එහෙම නැත්නම් දුරස්ථව මේ අධ්‍යයන කටයුතු කරන්න. ඒ නිසා අපි ආනන්ද විද්‍යාලයේ අපි දකින මේ පාසල් වගේම වර්චුවල් ස්කූල් එකක් විදිහට වර්චුවල් ආනන්දයක් අපිට ගොඩනගන්න සිද්ධ වෙනවා. ඒ තුළ අපිට අපේ දරුවන්ගේ අධ්‍යයන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යෑමේ ඒ වගකීම අපිට පෙරලා තිනවා. ඒ වගේම මේ සඳහා මම හිතන්නේ මේ වෙනකොට විශේෂින් ආචාර්ය මණ්ඩලය ඒ වගේම ඒ සඳහා සහය ලබා දෙන ආශිෂ්‍යයන් අපිට ලොකු සහයක් ලැබලා දීලා තියෙනවා. මම හිතනවා ආනන්දය හැමදාම ප්‍රමුඛවිත කටයුතු කරා වගේම ඉදිරියේදී ඉතාමත් විශිෂ්ට ආකාරයෙන් මේ කාර්ය කරන්නට අපිට අපේ දරුවන්ට ඒ කාර්ය කරන්නට අපි සියලු දෙනාම ශක්තිය දෙහි ලැබේ කියලා. ඒ වගේම මම හිතනවා මේ වසංගත තත්ත්වය මම හිතන්නේ අපිට නැවත වතාවක් අපේ කටයුතු සිතා බන්න හොඳ අවස්ථාවක් උදා කරා කියලා. ඉතින් ඒ සඳහා හොඳ අවස්ථාවක් ආනන්දයට ලැබිලා තියෙනවා කියලා මම විශ්වාස කරනවා. ඔබතුමන් එදා දැක්ක ආනන්දයේ සහ වර්තමාන ආනන්දයේ ගරු සැලකිලි හෝ සමාජ සේවාවල යම් වෙනසක් සිද්ධ වෙලා තියෙනවද? මම දකින්න යම් ආකාරයක වෙනසක්. ඒකට මම හිතන ආනන්ද විද්‍යාලය විදිහට වගේ නෙවෙයි සමස්ත සමාජයේම තියෙන තත්ත්වයක් විතර මම විශ්වාස කරන්නේ. ඒ නිසා ඇත්තටම ආනන්දියන් විදිහට මම හිතන්නේ මේ වගේ තත්ත්වයන් කළමනාකරණය කරගන්න මේ වගේ තත්ත්වයන් සඳහා මාර්ගෝපදේශත්වයේ ලබා දීම අපේ වගකීමක් වෙනවා. ඉඳ මං හිතනවා ආනන්දියම විදියට මේ ඉදිරි වසරවලදී මං හිතන්නේ රට ගැන රට ජාතිය සමය ගැන ලොකු හැඟීමක් තියෙන ඒ වගේම අපේ සංස්කෘතික හරපද්ධතිය මැනින අවබෝධ කරගත්ත දරුවන් පිරිසක් දායද කිරීම අපේ වගකීම වෙනවා. ඒ වගේම වර්තමානයේ අකුරු කරන මේ ආදරණීය පුතාලා සියලු දෙනාටම මේ වගකීම පැවරලා තිනවා. ඒ නිසා අපි හුදේ ආනන්දය කියලා කියන්නේ මේ රටට ජාතියට දරුවන් හදන පාසල නෙමෙයි, රටට ජාතියට නායක හදන ස්ථානයක්. ඉඳන් නායකත්ව වගකීම ගන්න දරුවන් විදියට ඒ නායකත්ව භූමිකා රඟදෙන දරුවන් විදියට මං හිතන අපේ කුඩා කල සිටම ඔවුන්ගේ දෑහිතකාමී හැඟීම් අනිවාර්යයෙන්ම අපි
උද්දීපනය කරන්න ඕනේ එඳා අවශ්‍ය අඩිතාලම දාන්නට ඕනේ මං හිතන්නේ ඒ කාර්යය අපේ වගකීම වෙනවා ඔබතුමන් කිව්වා වගේ ඒ විශිෂ්ට ආනන්දියෙක් බිහි කරන්න ආචාර්ය මණ්ඩලයේ ආදි ශිෂ්‍යයන්ගේ දායකත්වය ඉතා වැදගත් ඔබතුමන් කොහොමද බලාපොරොත්තු වෙන්නේ ආචාර්ය මණ්ඩලයේ ආදි ශිෂ්‍යයන්ගේ දායකත්වය ආනන්දය වෙනුවෙන් ඇත්තටම ආනන්දය කියලා අපි වර්තමානයේ දකින්නේ ආනන්දින දරුවන් වගේම ආනන්දෙත් එක්ක ඒ සම්බන්ධ වෙලා සහසම්බන්ධ වෙන ආදි ශිෂ්‍යයන් ඒ ආශිෂ්‍ය මහත්වරුන් එළියේ සමාජයේ හැසිරෙන ආකාරය ක්‍රියාත්මක ආකාරය තුළ තම ආනන්ද විශේෂිත රැඳිලා තියෙන්නේ. එනිසා මේ විශිෂ්ටයන්ගේ සම්ප්‍රාප්තිය ඒ විශිෂ්ටයන්ගේ සහභාගීත්වය අපිට අත්‍යවශ්‍ය කාරණයක්. ඒ වගේම ආනන්දේ ගුරුවරු කියලා කියන්නේ අපි සැලකන්නේ මේ ආනන්දය ඒ අදාළ ශේෂ්ඨ කරා යොමු කරන ගාමක බලවේගය. ඉතින් ආනන්දේ ගුරුවරය කියන්නේ ලොකු කැපකිරීම කරන කෙනෙක්. ආනන්ද ගුරුරේ කියන්නේ ලොකු දෛහිතකාමී හැඟීම් තියෙන කෙනෙක්. ඒ නිසා ඔවුන් ශක්තිමත් කරගෙන මේ කාර්යය කළ යුතු වෙනවා. ඒ වගේම ඒ දරුවන්ට ආදර්ශ සපයන්නේ ඒ වගේම දරුවන් තමන්ගේ ඒ ඉලක්ක එහෙම නැත්නම් තමන් අනාගතේ මේ වගේ තනතුරකට යන්නේ එහෙම නැත්නම් මේ වගේ වකිමක් දරන්නේ කියන ඒ හැඟීම ඒ අදිෂ්ඨානය ඇති කරගන්නේ ඔවුන් දෙකීමෙන්. ඒ නිසා මෙහිදී ආචාර්ය මණ්ඩල තියෙන වගකීම වගේම විශාල වගකීමක් මේ කීර්තිමත් ආදි ආනන්දින ඔබ ඇතුළු කණ්ඩායමට පැවරලා තිනවා. වුන් ඔබ දිහා ඔබ බලන ආකාරය අනුව තමයි මං හිතන්නේ හෙට දවසේ ආනන්දේ කොතනද තියෙන්නේ කියන එක තීරණය වෙන්නේ. එනිසා මේ වගකීම අපි මං හිතන්නේ එන්නෙන්ද වැඩි වෙන වගකීම. මොකද අපේ රටේ මම දකින දෙයක් තමයි එන්නෙන්ද මේ රට ජාතිය සමය කෙරේ හැංගීමෙන් කටයුතු කරන්න අඩු වෙමින් යනවා. ඒ නිසා එහි වගකීම ආනන්දයේදී අපිට වැඩි වෙමින් යනවා කියන එකයි මගේ විශ්වාසය. ඉස්සරනම් ගුරුවරයෙක් දරුවෙක්ගේ වැරද්දක් දැක්ක තැන දඬුවම් කරන්න දෙපාරක් හිතන්නේ නැහැ. හැබැයි අද ඒ තත්ත්වය වෙනස් වෙලා තියෙනවා. ඔබතුමන් කොහොමද මේ සමාජ වෙනස්කම ගැන දකින්නේ? ඇත්තෙන්ම සමාජයේ කියන එක ගතිකයි. සමාජයේ කාලානුරූප වෙනස් වෙනවා. දඬුවම කියන එක අධ්‍යාපනයේට හිමි දෙයක් නෙමෙයි. අපි මේ දඬුවම අර්ථකථනය කරගෙන තියෙන ආකාරයේ ගැටලුවක් තියෙනවා. අනෙක් අතට ගත්තාම පස්සේ ආනන්දේ දරුවෝ කියන දඬුවම් දීලා හදන දරුවන් කිරිසක් කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ආනන්දිර තියෙන අභිමානය. අපි අභිමානවත් දරුවෙක් හදන එක තමයි කාර්යබාරය. ඉන්දා ඒ අභිමානය කියන එක දරුවා තුළ රෝපණය කිරීම කල විට දඬුවම් දඬුවම කියන එක අවශ්‍ය කාරණා නෙමෙයි. ඉන්දා මං හිතන්නේ ආනන්දේ දරුවෝ දඬුවම් ලබන දරුවෝ නෙවෙයි අභිමානවත් දරුවන් පිරිසක්. අන්න ඒ කාර්යය තමයි අපි අඳුනාගත යුතු වෙන්නේ. ඒ නිසා වර්තමානයේ ඒක අපිට නැවත නැවතත් පසක් කරනවා. මොකද දරුවෝ ඒ තත්වයට සංවර්ධනය කර ගැනීම තමයි අපේ කාර්යභාරය වෙන්නේ. ඉන්සා මේ මෙන්න මේ අභිමානය හදන්නට බෑ එකවරම. ඒක කුඩා කාල තුල සිට ක්‍රමිකව විශේෂයෙන් මේ බෞද්ධ පරිසරය තුල ඒ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා ඇසුර තුල කළ යුතු දෙයක්. ඉතින් අපි සමාජයේ අපේ සමාජයේ ගොඩනගලා තියෙන ලැජ්ජා බය මත. ලැජ්ජා බය කියන්නේ වරදක් කිරීම සඳහා තමාගේ චිත්ත සන්තානය ඇතිවන ලැජ්ජාව හබිය. මේක තමයි අපේ සංස්කෘතිය කියලා කියන්නේ. ඒ නිසා ආනන්දේ හැම දරුවෙක්ම ලැජ්ජා බයස දරුවෙක්. නිසා ඔවුන් තුලින් අපි බලාපොරොත්තු වෙන උන් වරදක් කිරීමට වීමට ප්‍රේර දෙපාරක් හිතමු. එහෙම දරුවෙක් තමයි නිර්මාණය කරන්නේ. නිසා ඒ දරුවන්ට මම හිතන්නේ දඬුවම වර්තමානයේ අවශ්‍ය දෙයක් නෙවෙයි. ආනන්ද දරුවෝ දඬුවම් කරලා හදන දරුවෝ නෙවෙයි. ආනන්ද දරුවෝ හැදෙන්න ඕනේ ඒ සංස්කෘතික වටපිටාව තුළ. ඒ එහෙම හැදෙනු නැති දරුවෙක් ඉන්නනම් ඒ දරුවොත් මේ මහා ප්‍රජාට එකතු කරගෙන තමයි අපේ කාර්යභාරය වෙන්නේ. අවසාන වශයෙන් ගරු විදුහල්පතිතුමනි අනද ප්‍රජාවට ඔබතුමන් ලබා දෙන පණිවිඩය මොකද්ද? වර්තමානයේ අපේ රටට ජාතියට ආදරය කරන පුරවැසියෝ මේ රටේ අඩු වෙමින් යනවා. ඒ අඩු වෙමින් යනවා කියන එකේ තේරුම අපේ රටේ අනාගතය කියන එක පිළිබඳ ගැටලුවක් තියෙනවා. ඒ නිසා ආනන්දියන් හැම වෙලාවෙම අරුබුදේ හැම වෙලේ තමා පෙනී සිටි ජයග්‍රහණය කරා මෙහෙව්වේ. ද ආදි ආනන්දියන්ට වගේම වර්තමානයේ අකුරු කරන ආනන්දියට තියෙන කාරණේ තමයි එදාට වැඩි වගකීමක් රට දය සමය ගැන හිතන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ වගකීම එන්නෙන්දම අපේ දරුවන්ගේ වැඩි විය යුතුයි. ඒ පිළිබඳ වගකීම් වැඩි විය යුතුයි. ඒ නිසා අපි වහවහ සියලු දෙනාම මේ රටට ජාතියට ආදරය කරන ගරු කරන අභිමානවත් දරුවන් පිරිසක් හදන්නට ආනන්දේ විදිහට අපි මහන්සි වෙන්නට ඕනේ. ඒ වගේම ඉස්නා අපි ශක්තිමත් වෙන්නට ඕනේ. ඒ වගේ මේ ඒ සිතුවිල්ල තමන්ගේ චිත්ත සන්තානේ ඉතාම ගැඹුරින් තැම්පත් කර ගැනීම අත්‍යවශ්‍ය කරනවා. එසේනම් අද මේ සාකච්ඡාව අපි මෙතකින් නිමාවටපත් කරනවා. ඔබ සියලු දෙනාටම ආනන්ද මාතාවගේ සරණයි.